මේ දවස්වල පර්සනල් ලෝන් එකක් එහෙම නැත්නම් පෞද්ගලික ණයක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නව නම් ඔයා මේ වීඩියෝ එක වඩා ගොඩක් වැදගත් වෙනවා. මොකද ලෝන් එකක් ගැනීමට අවශ්‍ය සියලු තොරතුරු A to Z මේ වීඩියෝ එක හරහා මම ගේනවා. ඒ වගේම ඔයා ගන්න බලාපොරොත්තු වෙන ලෝන් එකේ කාලය සහ ප්‍රමාණය අනුව හරි ලේසියෙන් මාසික වාරිකය හදා ගන්න විදියත් මේ වීඩියෝ එකෙන් මම ගේනවා. මුලින්ම කියනවනේ පර්සනල් ලෝන්ස් මේ දවස්වල ඇත්තටම අපි හැමෝටම වැදගත් ඕන වෙන දෙයක්. දැන්තැන් වලින් ගිනි පොලියට මුදල් ලබා ගන්නවට වඩා පිළිගත් මූල්‍ය ආයතනින් උදාහරණයක් විදිහට බැංකුවකින් වගේ තැනකින් පර්සනල් ලෝන් එකක් ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් සහ පහසු වෙනවා අපිට අපේ කාරණා විශ්ලේෂ කරගන්න. ඉතින් මේ බැංකුව හරහා ඔයාට අවශ්‍ය කරන පර්සනල් ලෝන් එක අරගන්නව නම් බෙනිෆිට් සහ ෆීචර්ස් ගොඩක් තියෙනවා. පළවෙනි එක ඔයාට ගෑරන්ටර්ස්ලා අවශ්‍යම වෙන්නේ නැහැ මේ ලෝන් එක අරගන්න. ඒ වගේම අවුරුදු 5ක් වෙනකන් ගෙවාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ලෝන් එක ගන්න පුළුවන් ප්‍රමාණය ඔයාගේ සැලරි එක මත බේස් වෙනවා. ඒ කියන්නේ ඔයා හොඳ සැලරි එකක් ගන්න කෙනෙක් නම් ලොකු amount එකකට ඔයාගේ personal loan එක යන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාගේ spouse එක join වෙලා මේ loan එකට apply කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ husband හරි ඔයාගේ wife හරි join කරගෙන මේ loan එකට apply කරන්න පුළුවන්කම තියෙනවා. බැංකුවට අවශ්‍ය තොරතුරු සම්පූර්ණ කරලා හරි ඉක්මනින් document එක submit කරනවා නම් වැඩ කරන දවස් 5ක් ඇතුළත ඔයාට loan එක ගන්න පුළුවන්. ඉතින් මේ පර්සනල් ලෝන් එකට ඔයා apply කරනවා නම් බැංකුව මගින් conditions කිහිපයක් පෙන්වලා දීලා තියෙනවා. පළවෙනි එක ඔයා ශ්‍රී ලංකාවේ පදිංචි කෙනෙක් විය යුතු වෙනවා. අවුරුදු 18ත් 55ත් අතර කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම බැංකුව මගින් පිළිගත් ආයතනයක salaried person කෙනෙක් හරි professional කෙනෙක් හරි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම රැකියාවක් කළ යුතු වෙනවා. ඒ වගේම පිළිගත් ආයතනයක් විය යුතු වෙනවා. ඒ වගේම ඔයාගේ වැටුප ස්ථීර දීමනා එකතුව ගත්තාම අවම වශයෙන් 35000ක් විය යුතු වෙනවා. අවුරුදු දෙකක හරි ඊට වැඩි කාලයකට රැකියාව කරන පර්මනන්ට් කාඩ කෙනෙක්, ඒ කියන්නේ ස්ථීර සේවකයෙක් විය යුතු වෙනවා. කොමුණත් ඔයා මේ පර්සනල් ලෝන් එකට ඇප්ලයි කරනවා නම් බැංකුව මගින් දෙන ડોකියුමන්ට්ස් කිහිපයක් සම්පූර්ණ කරන්න වෙනවා. පළවෙනි එක පර්සනල් ලෝන් ඇප්ලිකේෂන් එක සම්පූර්ණයෙන්ම ෆිල් කරන්න වෙනවා. ඒ වගේම නැෂනල් අයිඩෙන්ටි කාඩ් එක අවශ්‍ය වෙනවා. ඔහුගේ මාස 3ක් හෝ 4ක් ඇතුළත පේ ෂීට්ස් අවශ්‍යයි. ඒ වගේම ස්ටෑන්ඩින් ඕඩර් එකක් දෙන්න වෙනවා සම්පූර්ණම ඔයාගේ පඩිය බැංකුවට හරවන්න. රැකියාව කරන ස්ථානයෙන් කන්ෆර්මේෂන් ලෙටර් එකක් වගේම සැලරි එක කන්ෆර්ම් කරලා ලෙටර් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ලේටස් යුටිලිටි බිලක්, ඒ කියන්නේ ලයිට් බිලක් හරි වතුර බිලක් හරි අවශ්‍ය වෙනවා. ඉතින් හරි ඉක්මනින්ම මේ කන්ඩිෂන්ස් ටිකයි ડોකියුමන්ට් ටිකයි සබ්මිට් කරන්න පුළුවන් නම් හරි ඉක්මනින්ම දවස් 5ක් ඇතුළත පර්සනල් ලෝන් එක ගන්න පුළුවන්. ඉතින් මුලින් කිව්වා වගේ ලෝන් එක ගන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණය සහ කාලය අනුව වාරිකය හදාගන්නේ මෙන්න මේ විදිහට. කරන්න තියෙන මෙච්චර. මේ ලෝන් එක ලබා දෙන්නේ යූනියන් බැංක් එකෙන්. යූනියන් බැංක් ඔෆිෂියල් වෙබ්සයිට් එකට ලොග් වෙන්න, එහෙම නැත්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඒ ලින්ක් එකට ලොග් වෙන්න. වෙබ් පේජ් එක ලෝඩ් වුණාම පහළට යන්න පහළ තියෙන ලෝන් කැල්කියුලේටර් කියන බටන් එක ක්ලික් කරන්න. මුලින්ම මෙතනින් පර්සනල් ලෝන් ටයිප් එක සිලෙක්ට් කරන්න. මෙතන පර්සනල් ලෝන් කියන එක මම සිලෙක්ට් කරනවා. දෙවෙනියට ලෝන් එක amount එක ඔයා ගන්න බලාපොරොත්තු වෙන ලෝන් එකේ amount එක මෙතනට ටයිප් කරන්න. උදාහරණයක් විදියට ලක්ෂ 5ක් මම මෙතනට ටයිප් කරනවා. තුන්වෙනියට තියෙන්නේ ලෝන් එක ගන්න බලාපොරොත්තු වෙන කාල සීමාව. උදාහරණයක් විදියට මම මාස 36ක්, ඒ කියන්නේ අවුරුදු 3ක කාලයක් මම මෙතනට සිලෙක්ට් කරනවා. අවසානට මෙතන තියෙන calculate කියන තැඹිලි පාට බටන් එක උඩ ක්ලික් කරන්න. එතනදී බලන්න පුළුවන් ඔයාට result එක එනවා, මාසිකව ගෙවිය යුතු වාරිකය. ඉතින් මෙතනදී ලක්ෂ 5ක් සඳහා අවුරුදු 3කට ගෙවිය යුතු මාසික වාරිකයේ වශයෙන් රුපියල් 19879.91ක් වෙනවා. ඉතින් මේ විදිහට ඔයා ගන්න බලාපොරොත්තු වෙන ලෝන් එකට අනුව මාසික වාරිකය හරි ලේසියෙන්ම හදාගන්න පුළුවන්. අවසානට කියන්න ඕන මේ වීඩියෝ එක ඔයාට නොතේරුණු තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වැදගත් මූල්‍යමය තොරතුරු දැනුවත් වෙන්න කැමති නම් මේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔෆර් මියල්ගේ YouTube channel එකෙන් මම චානක නිරෝෂාන්.